අයිබෝන් හරිදේ හරියටම කියන සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ මෙවන විට ඔබ සියලු දෙනාම දැඩි අවධානයක් යොමු කර තිබෙන්නේ කොළඹ අලුත් කඩේ ශ්‍රේෂ්ඨාධිකරණයේ හටගෙන තිබෙන ගින්න පිළිබඳව මෙවන විටත් එම ගින්නේ දර්ශන අප වෙත ලැබෙමින් පවතිනවා එමෙන්ම දර්ශන රසක් අප වෙත මේ මොහොතේත් ලැබී තිබෙනවා ඒ පිළිබඳ සියලු තොරතුරු සහ දර්ශන ඔබට ඉදිරිපත් කරන්නට අප සූදානම් ඒ වගේම අද පස්වරුවේ කන්තලේ ප්‍රදේශයේදී ගුවන් යානයක් අනතුරකට ලක් වුණා ඒ පිළිබඳවත් තොරතුරු සහ සියලු දර්ශන අප සතුවේ රැඳෙන්න සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ මම උදේෂා නිඩමේ ගෙදර ප්‍රථමයෙන් සිරස්තල කොළඹ අලුත් කඩේ ශ්‍රේෂ්ඨාධිකරණ ගොඩනැගිල්ලේ හදිසි ගින්නක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් පුහුණු ගුවන් යානයක් කඩා වැටේ පුහුණු නියමුවා ජීවිතක්ෂයට ගුවන් හමුදාපතිවරයාගේ උපදෙස් මත අනතුරු පිළිබඳව විශේෂ පරීක්ෂණ ආරම්භේ මෙරට කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 33000 ඉක්මවා යයි වතු පිටිවල රෝහලෙනුත් කොවිඩ් ආසාදිතින් 6ක් වෛද්‍යවරයෙකුත් ඒ අතර පොදු ප්‍රවාහනය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නව නීතියක් මගින් රැගෙන යාම අසුන් ගණනට පමණයි කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ නීතිචවරයෙකුටත් කොරෝනා කොවිඩ් වෛරසයේ නව ප්‍රභේදයක් බ්‍රිතාන්‍යයෙන් පුනර්ජනනීය බලශක්තිය විදුලි බල පද්ධතියට කඩිනමින් එක් කරන්න සොයා බලන්න ජනපතිගෙන් නිලධාරින්ට උපදෙස් අමාත්‍යංශ විෂයපතයන් මාරු කරන ਸਰව බලධාරියෙක් ඉන්නවද මාධ්‍යවේදී නැසයි පිහාටුවක් ඕන නම් ඉබ්බගෙන් ඉල්ලලා වැඩක් නැහැ කුකුලගෙන් ඉල්ල ගන්න කැබිනට් ඇමතිවරුන් පිළිතුරු දෙයි මහර ගැටුමට එරෙහිව සමගි ජනබලවේගයේ කඩවතදී විරෝධතාවයක කොළඹ වරායේ නැගෙනහිර ජටිය ඉන්දියාවට පවරාදීමට අදාළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය මෙහෙම ගියොත් රටම විකුණයි ජවිපෙන් චෝදනා පැණි චූර්ණ කල්ක ගැන දේශපාලන වේදිකාවේ විවිධ අදහස් දේශීය පුවත් වෙතයි ප්‍රථමයෙන් අවධානය කොළඹ අලුත් කඩේ ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයේ අද පස්වරුවේ ගින්නක් හටගත්තා කොළඹ මහනගර සභාවේ ගින්න විල්මය රත 8ක් පමණ යොදා ගනිමින් ගින්න මැඩපැවැත්වීමට දැඩි උත්සාහයක් දරමින් සිටින බවට අපට තොරතුරු වාර්තා වනවා අප සූදානම් වනවා ඒ සම්බන්ධයෙන් වර දර්ශන දැන් අප වෙත ලැබී තිබෙනවා එමෙන්ම තවත් දර්ශන අප වෙත ලැබෙමින් තිබෙන්නේ එම අප වෙත ලැබී තිබෙන දර්ශන අප සූදානම් දැන් ඔබට ඉදිරිපත් කරන්නට කොළඹ අලුත් කඩේ ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයේ ගින්නේ දර්ශනයි ඔබට අප මේ ගෙන එන්නේ එම ගින්න පිළිබඳව තොරතුරු අප වෙත මේ මොහොත වන විටත් ලැබෙමින් පවතිනවා එමෙන්ම දර්ශනත් අප වෙත ලැබෙමින් පවතින්නේ මේට සුළු මොහොතකට පෙර අප කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කර සිටියා මෙම ගින්නෙන් ලේඛන වලට හානියක් සිදු වී නොමැති බව එය
අබලි ද්‍රව්‍ය ගබඩා කර ඇති ස්ථානයේ හටගත් ගින්නක් පමණක් වන බවත් ඔහු සඳහන් කර සිටියා. ඒ වගේම ගිනි නිවන දෙපාර්තමේන්තුවෙන් අප මේ පිළිබඳ විමසීමක් කළා. මීට සුළු මොහොතකට පෙර ඔවුන් සඳහන් කර සිටියේ මේ මොහොතේදී ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයේ හටගත් මෙම ගින්න පාලනය කිරීමට සම්පූර්ණ හැකියාවක් ලැබී ඇති බව අප සූදානම් වනවා. ප්‍රවෘත්ති විකාශය අතරතුර මේ සම්බන්ධයෙන් ලැබෙන දර්ශන සහ එමෙන්ම නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් අප මේ සම්බන්ධ විමසීමක් කළා. ඔහුගේ ප්‍රකාශයන් අප සූදානම් අපගේ ප්‍රවෘත්ති විකාශය අතරතුර ඔබ වෙත ගෙන එන්නට. කන්තලේ සිරිපුර ප්‍රදේශයේදී අද පස්රුවේ සිදු වූ ගුවන් යාන අනතුරකින් එම යානයේ සිටි පුහුණු ගුවන් නියමුවා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පීටි 6 වර්ගයේ ගුවන් යානය අද පස්රුවේ ත්‍රිකුණාමලයේ චීන වරාය ගුවන් හමුදා කඳවුරෙන් මෙලෙස ගුවන්ගත වී තිබෙන්නේ පුහුණු කටයුත්තක් සඳහායි. ගුවන්ගත වී පුහුණු කටයුතු වල නිරතව තිබූ මෙම ගුවන් යානය සහ පාලක මැදිරිය අතර සම්බන්ධතා බිඳ වැටුණු බවයි ශ්‍රී ලංකා ගුවන් හමුදාව පැවසුවේ. ඒ සමගම වහාම ක්‍රියාත්මක වූ ගුවන් හමුදාව පාලක මැදිරිය සමග සම්බන්ධතා බිඳ වැටුණු මෙම ගුවන් යානයේ සෙවීමේ කටයුතු ආරම්භ කළා. එහිදී ලැබුණු තොරතුරු වලට අනුව මෙම ගුවන් යානය කන්තලේ ප්‍රදේශයට කඩා වැටී ඇති බවට තොරතුරු වාර්තා වී තිබෙනවා. ගුවන් යානය මෙලෙස කඩාවැටීමට ලක්ව තිබුණේ කන්තලේ සිරිපුර ප්‍රදේශයටයි. ගුවන් හමුදාව පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව මෙලෙස කඩාවැටීමට ලක් වූ මෙම ගුවන් යානයේ සිටි නියමුවා බේරා ගැනීමට දැඩි උත්සාහයක් දරා තිබෙනවා. ගුවන් අනතුර සියසින් දුටු ප්‍රදේශවාසියෙක්ද සියත ප්‍රවෘත්ති අංශය සමග මෙලෙස අදහස් පළ කළා. එන්නේ ගෙහෙට යනකොට ක්‍රේසර් සද්දේ ජර ජර ගාලා එනකොට සද්දේ ආවා. ඒ එන ටිකට මෙතන එකයි කාල් විතර ප්ලේන් එක වැටි. පස්සේ කට්ටිය යායක කට්ටිය දුවගෙන ඇවිල්ලා අපි ලැහැත්තු ජීවිතුන් අතර ඉන්නවනම් බේරගන්න. විනාඩි 45ක් විතර දඟල්ලා පස්සේ හැමතැනම කෝල් කළා. දානම යනකොට කතා කළා. ගෙඩා ගන්න බැලිය බාන්නකොට ඇතුලේ හෙල්මට් එක ගල බාන්න එයාගේ ජීවිතේ නැති කියලා අපි තේරුම් ගත්තා. ඊට පස්සේ නවත්තලා මේ සුම්බුන් අයින් කරලා නිලධාරියන්ට හිටියා. PT6 වර්ගයේ ගුවන් යානය පුද්ගලින් දෙදෙනෙකුට පමණක් ගමන් කළ හැකි වන අතර අනතුර සිදුවන අවස්ථාවේදී මෙම ගුවන් යානය ගමන් කර තිබුණේ ගුවන් නියමුවා පමණයි. ඔහුද පුහුණු ගුවන් නියමුවෙක්. ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතා මෙම අනතුර පිළිබඳව මෙලෙස අප සමග අදහස් පළ කළා. ශ්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨයේ පිහිටි අංක 1 පියාසර පුහුණු පක්ෂාංගයේ ගුවන් නියමුවන් පුහුණු කිරීම සඳහා යොදා ගන්න ලබන PT6 වර්ගයේ ගුවන් යානයක් අද දින 13:05 පැයට පමණ චීන වරාය ගුවන්පතෙන් ගුවන්ගත වී 13:15 පැයට පමණ ගුවන් ගමන් පාලක මැදිරිය සමග සම්බන්ධතාවය ගිලිහි ගොස් ඇති බව වාර්තා විය. පසුව සොයා බැලීමේදී චීන වරාය විද්‍යාපීඨයේ සිට නාවික සැතපුම් 14ක් පමණ දුරකින් කන්තලේ සූර්යපුර ජනරංජන වැව ආසන්නයේ මෙම ගුවන් යානය අනතුරට ලක් වී ඇති බව සනාථ විය. මෙම අවස්ථාවේදී ගුවන් හමුදාවේ ගලවා ගැනීමේ කණ්ඩායම් සහ වෛද්‍ය කණ්ඩායම් යොහුසුලුව එම ස්ථානයට ළඟා වී මෙම ගුවන් නියමුවා ත්‍රිකුණාමලය රෝහල වෙත රැගෙන යන ලදී. පොහුණු ගුවන් නියමුවෙක් වන කැඩෙට් නිලධාරී අමරකෝන් මෙම අනතුරෙන් ජීවිතක්ෂයට පත් වී ඇත. ඔහු කෑගලු මහා විද්‍යාලයේ ආදි සිසුවෙකු වන අතර 2019 වර්ෂයේ ජනවාරි මාසයේ පුහුණු ගුවන් නියමුවෙකු ලෙස ගුවන් හමුදාවට එක් විය. ගුවන් හමුදාපති එයා මාෂල් සුදර්ශන පතිරණ මහතා විසින් මෙම අනතුර පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා විශේෂ පරීක්ෂණ කමිටුවක් පත් කර ඇත. මෙම අනතුරට හේතුව නිශ්චිතවදයෙන්ම සඳහන් කිරීමට පුළුවන් වෙන්නේ පරීක්ෂණ කමිටුවේ වාර්තාවෙන් පසුව. රට තුල පවතින කොවිඩ් වෛරස තත්ත්වය පිළිබඳවයි තොරතුරු. වතුපිටිවල රෝහලේ වෛද්‍යවරයෙකු ඇතුළු කාර්ය මණ්ඩලයේ 6 දෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. මේ අතර COVID වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ දෙකක් පිළිබඳව ඊයේ රාත්‍රියේ වාර්තා වීමත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 154 දක්වා ඉහළ ගොස් ඇති බවයි රජය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියේ. මෙන්න මීට සුළු මොහොතකට පෙර තවත් COVID ආසාදිතයින් 420 දෙනෙකු වාර්තා වීමේ පුවතක් අපට වාර්තා වෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් තහවුරු කිරීම සිදු කරයි. අපිට දැනට නිල වශයෙන් වාර්තා කළ හැකි නව රෝගීන් 420 දෙනෙකු අද දවසේ මේ මොහොත වන විට වාර්තා වී ඇති බව. COVID-19 වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ දෙකක් පිළිබඳව ඊයේ රාත්‍රියේදී වාර්තා වුණා.
එලෙස මියගිය පුත්කලින් අතරට බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 73ක කාන්තාවක්ද ඇතුළත්. අදාළ කාන්තාව දෙසැම්බර් මාස 11 වනදා මියගොස් ඇති අතර ඇගේ මරණයට හේතු ලෙස දැක්වෙන්නේ COVID-19 ආසාදනය සමග අධි රුධිර පීඩනය නිසා ඇති වූ හෘදයාබාධයක්. එසේම කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 65ක පිරිමි පුත්කලෙක්ද කොළඹ පෞද්ගලික රෝහලකදී පසුගිය 13 වනදා මියගොස් තිබෙනවා. ඔහුගේ මරණයට හේතු ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියා තත්ත්වයයි. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 154 දක්වා ඉහළ ගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. වතුපිටිවල රෝහලේ වෛද්‍යවරයෙකු ඇතුළු කාර්යමණ්ඩලයේ 6 දෙනෙකුද කොවිඩ් 19 වෛරස් ආසාදිතින් ලෙස තහවුරු වී තිබෙනවා. එලෙස හඳුනාගත් ආසාදිතින් අතර හෙදියන් දෙදෙනෙක්, සුළු සේවකයින් දෙදෙනෙක් හා ගිනුම් අංශයේ නිලධාරිනියක්ද වන බවයි රෝහල් අධ්‍යක්ෂකවරයා සඳහන් කළේ. ඒ හේතුවෙන් ඔවුන්ගේ සමීපතම ආශ්‍රිතයින් නිරෝධායනය සඳහා යොමු කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙනවා. COVID-19 වෛරසය ආසාදනය වූ නව රෝගීන් 6 දෙනෙකු හඳුනා ගැනීමෙන් පසු බම්බලපිටිය යූනියන් ප්ලාසා සාප්පු සංකීර්ණය තාවකාලිකව වසා දැමීමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙනවා. පිලිමතලාව ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවය කළ පුද්ගලින් දෙදෙනෙකුටද COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. ඒ අනුව ඔවුන්ගේ සමීපතම ආශ්‍රිතයින් නිරෝධායනය සඳහා යොමු කිරීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙන්නේ. සීතාවක අපනයන සැකසුම් කලාපයේද COVID-19 වෛරසය ආසාදනය වූ පුද්ගලින් 18 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ නීතිඥවරයෙකුටද COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමග අද උදෑසන අධිකරණ සංකීර්ණය විෂපීචහරණය කොට අද දිනය සඳහා නඩු කටයුතු අත්හිටුවීමට කටයුතු කළා. මෙතර මාවනෙල රෝහලින්ද COVID-19 ආසාදිතින් දෙදෙනෙකු හමු වී ඇති බව සෞඛ්‍ය අංශ තහවුරු කළා. මාවනෙල රෝහලේ නිවාසික ප්‍රතිකාර කරපු දෙදෙනෙකුට COVID-19 19 රෝගයේ වැළඳ ඇති බවට තහවුරු වුණා. ඒ අනුව අපි తాවකාලිකව මාවනෙල රෝහලේ වෛද්‍ය වාට්ටුව අද දවසට පමණක් විස බීජ හනුහරණයට ලක් කරන තුරු తాවකාලිකව අද දිනට පමණක් කටයුතු නවත්වා තිබෙනවා. නමුත් රෝහලේ අනෙක් සියලුම කටයුතු සිද්ධ වෙනවා. වවුනියාව නගරයේ ප්‍රධාන පාසලක පාසල් දැඩියකටද COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමග වවුනියාව නගරයේ ප්‍රධාන පාසල් හතරක් తాවකාලිකව වසා දැමීමට සෞඛ්‍ය අංශ කටයුතු කළා. එලෙස වෛරසය ආසාදනය වී ඇත්තේ වයස අවුරුදු 15ක පාසල් දැඩියකට බවයි සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළේ. ඒ හේතුවෙන් අදාළ දැරිය ජීවත් වූ වවුනියාව කට්ටිකුලි පළමුවන හරස් වීදිය ප්‍රදේශයට සංචරණ සීමා පැනවීමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙනවා. මේ අතර පොදු ප්‍රවාහන සේවාවන්හිදී මගින් ප්‍රවාහනය කිරීමේදී සැලකිලිමත් විය යුතු උපදෙස් ඇතුළත් නිර්ණායක කිහිපයක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව පොදු ප්‍රවාහනයේදී අසුන් පමණට මගින් රැගෙන යාම අනිවාර්ය කර ඇති අතර කිසිදු මගියෙකුට සිටගෙන ගමන් කළ නොහැකි බවයි එහි සඳහන් වන්නේ. එසේම එලෙස කටයුතු නොකරන පුත්කලින්ට එරෙහිව නිරෝධායන හා රෝග වැළැක්වීමේ ආඥාපනතේ විධිවිධානයන්ට අනුව කටයුතු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ. මෙය නිරෝධායන නියෝගයක් හැටියට ප්‍රකාශයට පත් වෙනවා. යම් කිසි ආකාරයකින් මෙම නිරෝධායන නියෝගයට පටහැනිව යම් බස් රථයක කටයුතු කරනවා නම් එවැනි අවස්ථාවකදී බස් රථයේ රියදුරු සහ ඒ සහායකයා හෝ එම රථයේ හිමිකරුට එරෙහිව නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආරක්ෂා පනත යටතේ කටයුතු කිරීමට හැකියාව තිබෙනවා. මේ සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා මෙලෙස අදහස් පළ කළා. මගින් ගෙන යා හැක්කේ ආසන ගන්න පමණයි කියන එක අපි ගැසට් කළා. ඒ සඳහා අපි අලුත් ගාස්තුවක් ලබලා දීලා තියෙනවා. ඒ ගාස්තුව අය කරමින් මගින් හිටගෙන ප්‍රවාහනය කිරීම නීති විරෝධී වැඩක්. මමත් පොලිස්පතිතුමාට පෞද්ගලිකව ලිපියකින් දැනුම් දීලා තියෙනවා. මේ වෙනකොට මාර්ග බලපත්‍ර 34ක් රට පුරා අපිට අත්හිටවන්න සිද්ධ වෙලා තියෙනවා. ඒව නැවත ලබා දෙන්න අපි බලාපොරොත්තුවක් නැහැ. නීති උල්ලංඝනය කරමින් ධාවනය කරපු නිසා බස් හිමියන් වගකීමෙන් කටයුතු කළ යුතුයි. මේ රෝගී පැතිරීම වළක්වන්න මේ අතර පවතින COVID-19 වසංගත තත්ත්වයේ හැමේ දින 30ක් පැය 24ක් පුරා ආරක්ෂා වීම සඳහා විෂබීජනාශක දියරයක් නිෂ්පාදනය කිරීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පරීක්ෂකින් පිරිසක් සමත්ව තිබෙනවා. මෙය පේරාදෙණිය හා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයන්හි විද්‍යාකාරවල පරීක්ෂා කර ඇති අතර අද එය අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත පිළිගනු ලැබුවා.
මෙතර කොවිඩ් 19 වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් తాවකාලිකව වසා දමා ඇති පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණ සෞඛ්‍ය අමාත්‍යාංශය වෙතින් ලබා දී ඇති මාර්ගෝපදේශයන්ට අනුකූලව පූර්ණ නවීකරණයන් සිදු කර තොග හා සිලර මෙහෙයුම් කටයුතු සඳහා ව්‍යුත්ත කරන තෙක් ව්‍යාපාරිකයන්ගේ ඉල්ලීම පරිදි තොග වෙළඳාම සඳහා පමණක් නැවත ව්‍යුත්ත කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කරන ලද මාර්ගෝපදේශයන්ට යටත්ව සීමිත තොග වෙළඳ කටයුතු සඳහා පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණ මෙහෙයුම් කටයුතු සඳහා හෙට දින සිට නැවත ව්‍යුත්ත කිරීමට තීරණය කර ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. කොවිඩ් වෛරසය හමුවේ මේ වන විට ලෝකයේ රටවල් බොහෝමයක් පීඩාවට පත්ව සිටින අතර මේ වන විට ලෝ පුරා සමස්ත කොවිඩ් 19 රෝගීන්ගේ සංඛ්‍යාව 7,33,00,000 ඉක්මවා ගොස් අවසන්. පවතින තත්ත්වයේ හමුවේ කොරෝනා වෛරසයේ අලුත් ප්‍රභේදයක් හඳුනාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඒ අනුව එම ප්‍රභේදය වේගයෙන් ව්‍යාප්ත වන බව සඳහන්. ඒ පිළිබඳව එංගලන්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කරමින් එරට සෞඛ්‍ය ලේකම් මැට් හෙන්කොක් ප්‍රකාශ කර ඇත්තේ එම නව ප්‍රභේදය යටතේ හඳුනාගත් ආසාදිතින් පිළිබඳ පළත් පාලන ආයතන 60කින් පමණ තොරතුරු ලැබී ඇති බවයි. කෙසේ නමුත් නව කොවිඩ් වෛරස් ප්‍රභේදය මේ වන විට ක්‍රියාත්මක කොවිඩ් 19 එන්නත් කරන වැඩසටහනට බලපෑමක් ඇති නොකරන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කර ඇත්තේ. මේ අතර ඇමරිකාව විසින් ෆයිසර් බයෝ එන්ටෙක් කොවිඩ් 19 එන්නත ලබා දීම ඊයේ සිට ආරම්භ කළා. ඒ අනුව එය නිව්යෝක් නුවර ලෝන් අයිලන්ඩ් හි වෛද්‍ය මධ්‍යස්ථානයක දැඩි සත්කාර ඒකකයේ සේවය නියුතු හෙදියකටද එන්නත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එසේම මෙම එන්නත ලබා දීම සඳහා සෞදි අරාබිය පුරවැසියන් හා විදේශිකයන් ලියාපදිංචි කිරීමටද කටයුතු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. කොවිඩ් මර්ධන දේශීය ඔසුවක් නිෂ්පාදනය කළ බව කියන ධම්මික බණ්ඩාර වෙද මහතා සහ ධම්මික බණ්ඩාර වෙද මහතාද මහනුවරට පැමිණ අස්කිරි පාර්ශවයේ මහා සංඝරත්නය බැහැදක ආශිර්වාද ලබා ගත්තා. මේ අතර කොවිඩ් මර්ධන පෙති පැණි චූර්ණ සහ කෂාය පිළිබඳව දේශපාලන වේදිකාවේ මෙලෙස විවිධ අදහස් පළ වුණා. පසුගිය දිනවල සමාජයේ දැඩි අවධානයට ලක් වූ කොවිඩ් මර්ධන දේශීය ඖෂධය හඳුන්වා දුන් ධම්මික බණ්ඩාර වෙද මහතා අද අස්කිරි පාර්ශවයේ මහා සංඝරත්නය බෙහෙදකීම සඳහා මහනුවරට පැමිණියා. ඉන් අනතුරුව ධම්මික බණ්ඩාර වෙද මහතා මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා. මේ බෙහෙත විද්‍යාත්මකව අපි සොයා බැලුවා මේ අසනීපේ සුව වෙනවද කියලා. ඒ අසනීපේ සුව වෙන නිසා තමයි අපි කනලා පූජා කරේ. ඒ නිසා මම කියනවා මේ ඖෂධය ඉක්මනින් දීලා මේ වෛරසය මේ රටින් තුරන් කරගන්න, මේ දිනෙන් දින මැරෙන සංඛ්‍යාව අඩු කරගන්න පිහිට වෙන්න කියලා ඉක්මනින්. මේ අතර කොවිඩ් මර්ධනය සඳහා භාවිත කළ හැකි දේශීය වෙදකම සහ කොවිඩ් පැණිය පිළිබඳ අද දේශපාලන වේදිකාවේ මෙලෙස අදහස් පළ වුණා. යෝජනා කරනවා කොරෝනා පැණිය හෝ වෙනත් දේශීය ප්‍රතිකාර විදියක් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන්න පහසුම ක්‍රමය. රසායනාගාර හරහා යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙන රෝගීන් 10 දෙනෙකුට අදාළ ආරක්ෂක ක්‍රම යටතේ මේ කියන පැණිය ක්‍රියාත්මක කරන්න. හදන පැණි ඒ වගේම මේ කල්ක මේ සියල්ලම අපේ තියෙනනේ ආයුර්වේද අධිකාරියක්. ඒ ආයුර්වේද අධිකාරියෙන් යම්කිසි අධීක්ෂණයක් ඇතුව මේව සකස් වෙන්න ඕන. 3-4 දිනක එක්කව වෙලා අරම මේව දාලා සාදීක. මම දැක්කේ මිශ්‍රණයේ වෙබ්සයිට් එකේ. විපක්ෂය මේ කියන පැණිය අරගෙන තමන්ගේ අඩුපාඩු වහගන්න උත්සාහ ගන්නකොට මට කියන්න තියෙන්නේ කොත්තමල්ලි වෙනිවැල් ගැට මේ සියලු දේවල් දැන් රසායනාගාරවල පරීක්ෂණ කරලාද මේ ජනතාවට පාවිච්චි කරන්න දීලා තියෙන්නේ. ශරීරයට හානියක් සිදු වෙන්නේ නැහැ කියලා තමන්ට විශ්වාසයක් තියෙනවා නම් තමන් ඒ දේ පාවිච්චි කරා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් එක එක හාදේව එක එක දවසට මතුවලා පැණියවල් ඉදිරිපත් කරනවා. දැන් ගිය සතිය වෙනකොට ධම්මික පැණිය බොහොම ප්‍රසිද්ධ වුණා. දැන් අද ප්‍රවෘත්තියක් තියෙනවා ධම්මික පැණිය මුලින්ම පරීක්ෂා කළ වතුර පිළිවෙල රෝහලේ වෛද්‍යවරයෙකු අතුරු 7කට කොවිඩ්. යම් නිර්දේශයක් අනුව අපිට පුළුවන් නම් දේශීය ඖෂධයක් හොයාගන්න පැණියක් වෙන්න පුළුවන්, කල්කයක් වෙන්න පුළුවන්, චූර්ණයක් වෙන්න පුළුවන්, ගුලියක් වෙන්න පුළුවන්. දැන් එහෙම නෙවෙයි. හතුපෙමිනා වගේ එක එක දවස්වල එක එක ඩයල් මතුවෙනවා. අර බටහිර ගැති අපේ දේශපාලන නායකව පහුගිය ආණ්ඩුවේ ඉඳපු මේවා එන්ජින් ඔයිල් කියනවා, ශරීරයට අහිතකර කියනවා, සියත වෙන්න පුළුවන්. සෑම මාධ්‍යයක්ම මේ පිළිබඳව හොඳ ප්‍රචාරයක් ලබා දුන්නා. දැන් කමිටුව පත් කළා, සති ගාණක් වෙනවා, තාම පරීක්ෂණ පටන් අරගෙන රැස් වෙලත් නැහැ. හැබැයි බටහිර දෙයක් වුණා නම් එක දවසෙන් ඔවා ඉඳගෙන කටයුතු කරනවා. බටහිර වෛද්‍ය විද්‍යාව කොයිතරම් දියුණුවයි කිව්වත් වෛද්‍යවරු කවුරුවත් උදේට පැන්ඩෝල් දෙකක් බීලා ස්පිරිටාල්ට යන්නේ නැහනේ. වෛද්‍යවරු ඔක්කොම උදේට හොරෙන් හරි ප්‍රසිද්ධියේ හරි වෙනිවැල්කට කොත්තමල්ලි එක බීලා තමයි රෝවලට යන්නේ. ඒ නිසියාකාරව රජයේ මේ අවස්ථාවේ ලෝකෙටම අලෙවි කරගන්න පුළුවන්. ඒකට නිවැරදි ආයුර්වේද ක්‍රම භාවිතා කළ යුතු තිබෙනවා.
ඖෂධය සකස් කරන ආකාරයේ පිළිබඳව විමසලා නිරීක්ෂණය කරලා ඒමත් තමයි පරීක්ෂණ අවස්ථාව යටතේ පවතින්නේ දේශීය වෛද්‍ය ක්‍රමයේ ගැන අධ්‍යයනය කරන්නේ බටහිර මූලධර්ම වලට අනුකූලව. ඒතර පොඩි ගැටලුවක් තියෙනවා. හැබැයි ඔය යුරෝපයෙන් හදන එන්නත තරම් භයානක නැහැ කියන විශ්වාසය අපිට තියෙනවා. අද පස්වරුවේ අලුත් කඩේ ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයේ ගින්නක් හටගත්තා. මෙම ගින්න ප්‍රදේශයේ විශාල පිරිසකට පෙනී තිබුණා. ඊට හේතුව තමයි මෙම ගින්නත් සමග කොළඹ ප්‍රදේශ රැසක දැඩි දුමාරයක් පැවතුණා. කොමුණත් මෙම ගින්න නිවා දැමීමට ඉතාම කඩිනමින් ගින්නම දෙපාර්තමේන්තුව නගර සභාව කටයුතු කළා. ඒ වගේම මෙම ස්ථානයට පැමිණි බොහෝ දෙනෙක් ගින්න නිවා දැමීම සඳහා වන කටයුතු වලට සම්බන්ධ වී තිබෙනවා. ඒ අනුව මේ වන විට ගින්න මුළුමනින්ම පාලනය කිරීමට හැකියාවක් ලැබුණු බව ගින්නිවන දෙපාර්තමේන්තුව අප සමග පැවසුවා. මේ මොහොතේදී අධිකරණ පරිශ්‍රයේ පවතින තත්ත්වය පිළිබඳ අලුත්ම දර්ශන අපට ලැබී තිබෙන අප සූදානම් මේ මොහොතේ කොළඹ අලුත් කඩේ ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයේ දර්ශන වෙත සහ ඒ වගේම මේ සම්බන්ධයෙන් මේ ගින්න සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් ලබා දුන්න එම ස්ථානයේ සිට නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ඒ වෙත එම දර්ශන වෙත යොමු වන්නට අප දැන් සූදානම්. අද දින සවස 4:45ට පමණ උපරිමාධිකරණ සංකීර්ණයේ පහත මාලේ බිම් මහලේ තිබිච්ච අබිලි ද්‍රව්‍ය ගබඩාවක ගින්නක් හටගෙන තිබෙනවා. දැන් විශේෂයෙන්ම උපරිමාධිකරණ සංකීර්ණය තුල පිහිටා තිබෙනවා ශ්‍රේෂ්ඨාධිකරණය, ඒ වගේම අභියාචනා අධිකරණය, ඒ වගේම අධිකරණ අමාත්‍යාංශය මේ සියලු දෑ පිහිටලා තියෙනවා. නමුත් ඊට පරිබාහිරව බිම් මහලේ තිබිච්ච අබිලි ද්‍රව්‍ය ගබඩාවක තමයි ගින්න ඇති වෙලා තියෙන්නේ. ගින්න දැනට ගිනිනිවන හමුදාව, ඒ වගේම ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහාය ඇතිව සම්පූර්ණයෙන්ම නිවා දමා තිබෙනවා. මේ ගින්න සම්බන්ධව විමර්ශනයක් කිරීමට පොලිස්පතිතුමා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දී තිබෙනවා. ලිපි ද්‍රව්‍යයකට හානියක් වෙලා සිදුවීමක් වෙලා නැහැ. සුලං සූර්යතාප සහ ස්වාභාවික වායු වැනි පුනර්ජනනීය බලශක්ති ප්‍රබවයන් විදුලි බල පද්ධතියට කඩිනමින් එක්කර ගැනීමට ඇති හැකියාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විමසුමට ලක්ව තිබෙනවා. පුනර්ජනනීය බලශක්ති උත්පාදනය කෙටි කාලීන ඉලක්ක ඇතිව ක්‍රමානුකූලව සහ කඩිනමින් සිදු කළ යුතු බව ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක්වමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව 2030 වන විට සමස්ත විදුලි අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රබවයන්ගෙන් සපුරා ගැනීමට රජය අපේක්ෂා කරනවා. අනාගත සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී බලශක්තිය සඳහා වැඩිවන ඉල්ලුම පුනර්ජනනීය බලශක්ති ප්‍රබවයන්ගෙන් ගැනීම රජයේ අරමුණයි. එහි පළමු අධීර යටතේ මන්නාරම දූපතේ ස්ථාපිත සුලම් බලාගාර පද්ධතිය මෙගාවොට් 30ක ධාරිතාවයක් ප්‍රධාන විදුලි බල පද්ධතියට එක් කර තිබෙනවා. 2021 අවසන් වන විට එම ධාරිතාව මෙගාවොට් 100 දක්වා වැඩි කිරීමටයි රජය අපේක්ෂා කරන්නේ. ලෝකේ ට්‍රෙන්ඩ් එක තියෙන රිනියබල් එනර්ජි වලට යන්නනේ. ඒ ට්‍රෙන්ඩ් එකත් එක්ක අපිත් යන්න ඕන. උලංගයි, අවුයි, ජලයයි නේ තියෙන්නේ. ඒකට අපි කන්සන්ට්‍රේට් කරන්න ඕනේ. ඒකනේ අපි 70%ක් කියලා කියන්නේ. එව නැත්තම් කවදා හරි 100%ක් හරි යන්න පුළුවන් නම් එතෙන්ට යන්න ඕන. මේ ටාගට් එක තියෙන්නේ අපිව පුෂ් කරන්න. මම කියන්නේ අවංකව වැඩේ කරන්න පරක් වෙන්න දෙන්න එපා රට වෙනුවෙන්. මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් සිය විරෝධය පළ කිරීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද කඩවතදී විරෝධතාවයක් පැවැත්ුණා. මහර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධියට එරෙහිව විපක්ෂ නායකවරයා ඇතුළු සමග ජනබල වේගී මන්ත්‍රීවරුන් සහ සිවිල් ක්‍රියාකාරීන් සහභාගී වූ විරෝධතාවයක් අද කඩවත නගර මැදදී පැවැත්ුණා. එම අවස්ථාවට එක් වූ විපක්ෂ නායකවරයා ඇතුළු සමග ජනබල වේගී මන්ත්‍රීවරුන් මෙලෙස මාධ්‍ය වෙත අදහස් පළ කළා. මේ රටේ සියලුම පුරවැසියන්ට ඒ වගේම රැඳවියන්ට මානව අයිතීන් තිබෙනවා. ඒ අපි ආරක්ෂා කරන්නට ඕන. බන්ධනාගාරය තුල සිදු වුණු සමූල ඝාතනය සමග ජනබල වේගය විපක්ෂයක් හැටියට තරයේ හෙලා දකින. බන්ධනාගාර ශාස්ත්‍රයේ මේ ප්‍රශ්නයත් එක්ක උද්ගත වෙලා තිබෙන මොහොතක ගන්න ක්‍රියාමාර්ග බොහොම අපහැදිලි. මේ මහා පිළිකුල් සහගත ක්‍රියාව කොහොමද ඒක වුනේ? ඒක පිළිබඳව රටට උත්තර සපයන්න ඕනේ මේ රජය. මම හැම වෙලාවෙම විශ්වාස කරලා තිබෙන්නේ රටේ ප්‍රශ්න රට තුල විසඳෙන්නට ඕන. රට තුල ප්‍රජාතන්ත්‍රවාදී අරගලයක් කරලා
අපි අපේ මිනිස් අයිතිවාසිකම් දිනා ගන්නට 69 ලක්ෂයකට පුළුවන් නම් ආණ්ඩු බිහි කරන්න. අපේ රටේ ජනතාවගේ ජනතා ශක්තියෙන් අපිට පුළුවන්කම තියෙන්නට ඕනේ රට තුල ප්‍රශ්න රටේ විසඳ ගන්න. මගේ විශ්වාසය තියෙන රටේ ජනතාව ගැන. මිනිස්සු කණ්ඩායම් නැතුව කොටුවලා ඉදෙද්දී ආණ්ඩුව මොකද කරේ? 20 වෙනි සංශෝධනයක් කරලා තමන්ගේ බලය තහවුරු කරගන්න ක්‍රියා කළා. මේ අවස්ථාවේ ආණ්ඩුව බලන්නේ පළාත් සභා මැතිවරණයක් දාලා සියලු ප්‍රශ්න යටපත් කරන්න. ඉතින් ඒක තාමත් අසාධාරණ ක්‍රියාවක් හැටියට අපි දකිනවා. වසර 8කට පෙර වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 27 දෙනෙක් වෙඩි තියලා මැරුවා. ඉතින් මේක පුරුද්දකට ගිහිලා තියෙන තත්ත්වයක් පේනවා. ඉතින් මේක දිගින් දිගටම යන්න බෑ. ලංකාවේ තියෙන 86000 කර්මාශාලාවලින් 35000ක් වැහිලා තියෙනවා. එහෙම තියෙද්දි මාසෙකට ජීවත් වෙන රුපියල් 5000ක් විතරක් මේ දෙන තත්ත්වයක් එලා තියෙනවා. වතුර ඉල්ලපු අයට වෙඩි තිබ්බා. දැන් අද මහර PCR ඉල්ලපු අයට වෙඩි තියලා තියෙනවා. පැහැදිලිවම තියෙනවා මේ කාරණාව ප්‍රධානම හේතුව තමයි මේ කොරෝනා තත්ත්වයත් එක්ක PCR පරීක්ෂණ නිසියාකාර ක්‍රියාත්මක නොකරපු නිසා. ඉරකාරුවන්ට කියලා T56 සලකන්න බෑ. ඉරකාරයේ වතුර ඉල්ලුවා කියලා වාර්තාවේ තියෙනවා. වතුර ඉල්ලපු අයට වෙඩි තියලා තියෙන්නේ කියලා. කිසිම හරයක් නැති කතා කියලා. ජනතාවගේ ජීවිත බිලි ගන්නට අපි විරුද්ධයි. මෙරට කොවිඩ් ආසාදිත මරණ මාලදිවයිනේ බොහොමදානය කිරීමට රජය විසින් සිදුකරන ලද ඉල්ලීමක් සම්බන්ධයෙන් අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියා. There have been reports that Sri Lanka has sought assistance from the Maldives on the Muslim burial issue. Can you confirm this? What's the logic behind this? I mean, aren't these people Sri Lankans? Why are we sending the bodies to the Maldives? When you say that the government has decided, I'm refuting that because there is no decision by the government. The government decision is based on the expert advice. When the WHO said that it has to be country specific, we referred this to a expert committee. Somebody has suggested that this could be taken elsewhere. That will be referred again to the expert committee, and on that basis that we will make the final decision on that. Yesterday the Maldivian foreign minister says that they received a request from Sri Lanka, and they say specifically from the Sri Lankan president, to bury Sri Lankan Muslims who die of COVID to be buried in the Maldives. Has the government of Sri Lanka actually made that request to the Maldives? My knowledge, and as a cabinet spokesman, we have never discussed anything at the cabinet that sort. ඉල්ලීමක් කරලා තියෙනවා ඒ අවශ්‍ය තැන්වලට යොමු වෙලා තිබෙනවා. ඒ වගේම විදේශ අමාත්‍යාංශය සම්බන්ධව මීගාව අවස්ථාවේදී සවිස්තරව කරුණු ඉදිරිපත් කරයි. පළාත් සභා මැතිවරණයට මාර්තු මාසයේ ප්‍රථම පැවැත්වීමට සූදානම් තිබෙනවට ආරංචි මාර්ග සඳහන් කරනවා. ඒ සත්‍යයක්ද මැතිතුමනි? ඒ සත්‍යයක්. ඒ සත්‍ය උඩ තමයි ඊයේ සාකච්ඡාවට ලක් වුණේ. ඒ අනුව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරා ජනක තෙන්නකෝන් මැතිතුමා. ඒ සම්බන්ධව දීර්ඝ වශයෙන් සාකච්ඡා කරා. විවිධ මත ඉදිරිපත් වුණා ඒ අවස්ථාවේදී. පහුගිය කාලය තුළ ඒ සියල්ල පැත්තක දාලා තමන්ට හිතුමතෙහෙට ප්‍රතිවර්ණ කල්දමීමේ එකම පරමාර්ථය තුළ එකට්ටිය කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් හැටියට තමයි මේ වැනි සංකීර්ණ තත්වයකට අපි මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. අමාත්‍යවරුන්ගේ අමාත්‍යාංශ කප්පාදු කරන විෂයපතේ වෙනස් කරන ਸਰව බලධාරියෙක් මේ රජයේ ඉන්නවා කියලා ආරංචි මාර්ග සඳහන් කරනවා. අමාත්‍යවරුම තමයි මේ ප්‍රකාශ කරන්නේ. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිතුමාට සම්පූර්ණ බලය ලැබිලා තියෙනවා. ඕනෑම මොහොතක අමාත්‍යවරයා යටතේ තියෙන ආයතනයක් වෙනත් අමාත්‍යාංශයක් යටතේ ඒකතු කර ගැසට් මගින් ප්‍රසිද්ධ කරන්න. එතකොට ඇමතිවරුන්ගේ ආයතන කප්පාදු වෙනවා කියන්නේ ඒ කැමතිවරෙක්ගේ එකක් අඩු වෙනවා තව ඇමතිවරුන්ට එකක් වැඩි වෙනවා කියන එක. ලේකම්කරවරයෙකු හෝ යම්කිසි පුද්ගලයෙකු මේ කප්පාදු කරනවා බව තමයි අමාත්‍යවරු සඳහන් කරන්නේ. වඩා ලේසි නේද කියන ඇමතිතුමාගෙන් ඇහුවා නම් කවුද ඒ නිලධාරියා? නොදන්නා අපෙන් සැඟවුණු අමුත්තා සොයන්න කියලා බල කරනවට වඩා සැඟවුණු අමුත්තා අල්ලගෙන තියෙන කෙනගෙන් කවුද කියලා අහලා ප්‍රසිද්ධ කරන එක නේද වඩා ලේසි වැඩේ. පියාටක් ඉල්ලන්න ඕනේ කුකුලගේ මිසක් කිබ්බගේ නෙවෙයිනේ. කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට පවරා දීමට අදාළ කැබිනට් පත්‍රිකාවට රජය විසින් ඊයේ දින අනුමැතිය ලබා දී ඇති බවත් ඒ තුලින් රටට ගැටලු රැසකට මුහුණ දීමට සිදුවන බවත් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා. ඒ අද පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ණය ගෙවා ගන්න ණය ගැනීමේ අර්බුදයකට ආණ්ඩුව පත් වෙලා තියෙනවා. ආණ්ඩුවට ඩොලර් ණය ගෙවීමට ණය ගැනීමට හැකියාව තිබුණු සියලු මාවත් මේ වෙනකොට අහිමි වෙලා තියෙනවා. අද අධිරාජ්‍යවාදීන්ගේ මැදිහත් වීම අපේ රටට රට ගොදුරු කරගන්න රටේ ජාතික සම්පත් අත්පත් කර ගැනීම සඳහා මූලික වෙලා තියෙන ප්‍රධාන මාවතක් බවට පත් වෙලා තියෙන්නේ. අපේ ජාතික සම්පත් කුණු කොල්ලයට විකුණන තත්ත්වයට ආණ්ඩුවලට බල කිරීම. ආණ්ඩුවට අද යන්න සිද්ධ වෙලා තියෙන තැන තමයි අපට පේන්නේ මෙතෙක් අත නොගහපු ස්ථාන විකිණීමේ ක්‍රියාවලිය. ඒ විකිණීමේ ක්‍රියාවලියේදී ඉතාම බරපතලයි අපි හිතනවා අපේ රටේ වරාය සහ ගුවන් තොටුපළ. ඉතින් මෙන්න මේ වරාය සම්බන්ධ ප්‍රශ්නේදී අපි දන්නවා ජාත්‍යන්තර වශයෙන්ුත් අපි රටක් හැටියට අපකීර්තියට පත් වුණා හම්බන්තොට වරාය චීනය සමග කරපු ගනුදෙනුවේදී. එවැනි අපකීර්තිමත් ඉතිහාසයක් තිබියදී නැවත වතාවක්
කොළඹ වරායේ නැගෙනහිර යටිය ඒ ආකාරයෙන්ම ගනුදෙනුවකට ලක් කිරීමේ සූදානමක් තියෙන බව තමයි දැන් අපිට පේන්නේ ඊයේ දවසේදී කොළඹ නැගෙනහිර යටිය විකිණීම සඳහා අවශ්‍ය කරන කැබිනට් අනුමැතිය ලබා දීලා තියෙනවා ආණ්ඩුව ජාතික සම්පත් විකිණීමේ ක්‍රියාවලිය රට ගහලා තියෙනවා මේ ගෝඨාභය රාජපක්ෂ පාලනය ඒ විකිණීමේ ක්‍රියාවලිය ආරම්භ කරන පළවෙනිම ගනුදෙනුව බවට පත් වෙලා තියෙන කැබිනට් මණ්ඩලය මේ ගනුදෙනුව වෙනවා අද හැල්මේ තරඟෙට අපේ රටේ ජාතික දේපළ විකිණීම පටන් අරන් තියෙනවා ඊයේ දවසේ කැබිනට් මණ්ඩලය අනුමත වෙච්ච කොළඹ වරායේ නැගෙනහිර ජැටිය විකිණීම එතකොට එතනින් එහාට ගාලු වරායේ අක්කර 6ක් බදු දීමට අවුරුදු 35කට බදු දෙන්න මේ වෙනකොට මැනුම් කටයුතු කරනවා ගාල්ල පොලිස් බැරක්කේ තියෙන කොටස ඇතුළු ඉඩම් අවුරුදු 99කට බදු දෙන්න කටයුතු කරනවා ඒ වගේම අපේ රටේ ඉඩම් ටික මේ ධනය මේ මහ ජනතාවට අයිති දේපළ ටික විකිණීමේ ක්‍රියාවලිය සිදු කරන්නේ ආණ්ඩු අද වෙනකොට තමන්ගේ ආර්ථික ප්‍රතිපත්ති බවට පත් කරගෙන තියෙන්නේ සුපුරුදු ලෙස මහ ජන දේපළ විකුණම් කෑමේ ආර්ථික ප්‍රතිපත්තිය ජනතාවට කියන්නේ පුළුවන් නම් හොයන් කාපල්ලා අපි විකුණම් කනවා මේක තමයි අද ආණ්ඩුවේ ප්‍රතිපත්ති බවට පත් වෙලා තියෙන්නේ මේ රටේ ජනතාවගෙන් ඉල්ලන්නේ මේ ආණ්ඩුව ගෙනියන ප්‍රතිපත්ති හරහා ඔබට ඔබේ රටේ අපේ රටේ දරුවන්ට අනාගතය ඉතුරු වෙන දෙයක් නැති වෙනවා අද කොරෝනා වරාය ඇතුළට ගෙනින්නේ ආණ්ඩුවේ උමනාවෙන් මොකද එතකොට තමයි සේවකයෝ කොරෝනා පස්සේ දුවනවා ආණ්ඩුව වරාය විකිණීම පස්සේ දුවනවා දෙවයිනම ආවරණය වන පරිදි ඉදිරියේදී සම්නිවේදන පහසුකම් ලබා දීමට කටයුතු කරන බව බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. ඒ කුලියාපිටිය ප්‍රදේශයේ පැවති රැස්වීමකට එක් වෙමින් ගම් සමග පිලිසඳරක් තුලින් වැඩසටහන යලි ගමට ජාතික වැඩසටහනේ වයඹ පළාත් කමිටු රැස්වීම අද කුලියාපිටිය වයඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රවණාගාරයේදී පැවැත්ුණා. ඒ ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාවය දුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ළමහා මාර්තු සයනේ ඉඳලා පෙර පාසල් සංවර්ධනයටත් සෑහෙන මුදලක් මේ වෙනම කරලා තියෙනවා. ඊළඟට පාසල් වල හැම පාසලකටම බීමට ජලය, ඒ වගේම සනීප ආරක්ෂක කටයුතු, විදුලිය වැනි දේවල් හැම එකක්ම සම්පාදනය කරන්න මේ කමිටු වලදී ගම්වල ඉල්ලීම් අනුව ඉදු කරන්න පුළුවන්. අද විශේෂයෙන්ම තාක්ෂණය පදනම් කරගෙන මේ රට ඩිජිටල් ශ්‍රී ලංකාව බවට පත් කිරීම සෞභාග්‍ය දැක්මේ අදහසක්. ඒ නිසා අපි දන්නවා මේ දවස්වල සමාජ මාධ්‍යයෙන් ගොඩක් වෙලාවට පේනවා ළමයි තමුන්ට ඒ අවශ්‍ය තොරතුරු ගන්න බැරුව මේ වගේ පාරවල් උඩ නැත්තම් වතුර ටැංකිවල හිටන් නැගලා කරනවා. ලංකාවේ හැම ගමක අස්සක් මුල්ලක් නැන්නම ඒ සන්නිවේදනයේ සඳහා අවශ්‍ය පහසුකම් සැපීමට එම ආයතන සූදානම්ව ඉන්නවා. එවැනි ස්ථාන මාස 12ක් ඇතුළතදී මේ ආයවැය කාර්ය තුල ඒක සම්පූර්ණ කිරීමටයි. සියලු ජාතීන්ට සරලන ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීම මගින් රට නිසක වශයෙන්ම ජාත්‍යන්තරයේ ගෞරවයට පාත්‍රවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල්ල මහතා පවසනවා. ඒ අද විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් දැන් රජයේ අලුත් ව්‍යවස්ථාවක් හදනවා නම් ආයෙත් මුලින්ම පටන් ගන්න ඕනේ යහපාලන ආණ්ඩුවේ සකස් කරපු යහපාලන ආණ්ඩුවේ නිරීක්ෂණ යටතේ සියලු දේශපාලන පක්ෂ එකතු වෙලා හදපු අතුරු වාර්තාව තියෙනවා. ඒ වගේ දැන් අපි සාකච්ඡා කරලා එකග වෙලා තියෙන කරුණු එහෙම තියෙනවා. එකග වෙන්න බැරි කරුණුත් තියෙනවා. ඉතින් රජයේ තියෙන එකග වෙන්න බැරි කරුණු සාකච්ඡා කරුවොත් මං හිතන්නේ අපේ රටේ සියලු ජාතීන් පිළිගන්න ව්‍යවස්ථාවක් නිර්මාණය වෙන බව ඒකාන්තයි. අද ජාත්‍යන්තර මේ ආණ්ඩුව දිහා බලාගෙන ඉන්නවා, අපි දිහා බලාගෙන ඉන්නවා. මොකද සියලු දේශපාලන පක්ෂ සියලු ජාතීන්ට කැමැති ව්‍යවස්ථාවක් දුන්නොත් අපි ජාත්‍යන්තරයේ ගෞරවයට පාත්‍ර වෙනවට කිසිම සැකයක් නැහැ. ගව ඝාතනය නතර කිරීමට පැමිණි ආණ්ඩුව මේවන විට මාංශ සැකසුම් කර්මාන්ත ශාලාවක් ස්ථාපිත කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසනවා. මීට රජයෙන්ද අද පිළිතුරු හිමි වුණා. මේ ආණ්ඩුව මොනවා කියලා දාවේ? අපිට මතකයි ගව ඝාතනය නතර කරනවා කියලා කිව්වා අපේ උපාසක උපාසිකාවොත් අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට බොහොම යෙලින් අනේ සාදු සාදු කියලා කිව්වා. ගව ඝාතනය නතර කරන්න ආපු ආණ්ඩුව අද අපේ රටේ ඉතරක් නෙමෙයි අපේ රටටත් එහා ගිහිල්ලා ගව ඝාතනය අනෙකුත් මස් සකස් කරලා පිටරට යවන්න ආයෝජනයකුත් ඔන්න ගෙනල්ලා තියෙනවා. ඒ නිසා අපිට නම් දැන් තියෙන්නේ මේ ආණ්ඩුව පිළිබඳව සැකයක් නෙමෙයි 100%ක විශ්වාසයක්. ඒ මොකද්ද ඒ විශ්වාසය? ලක්ෂ 69 ජනතාවගේ බලාපොරොත්තු පැත්තකට තියලා තමන්ගේ බලාපොරොත්තු තමන්ගේ ගජමිතුරන්ගේ බලාපොරොත්තු වෙනුවෙන් තමයි කටයුතු කරමින් ඉන්නේ. ඒ නිසා මේ ආණ්ඩුව ගැන අප එකම එකක් ආයෝජනයත් මස්සකසුම් කර්මාන්ත ශාලාවක් කියන එක මම මතක් කරන්න කැමතියි.
ගවඝාතනය සම්බන්ධ සත්ත්ව ඝාතනය සම්බන්ධයෙන් රටක් විදියට යම් යම් තීරණ ගන්නවා කියන කතා. එහෙම කියපු ආණ්ඩුව මාංශ ආහාර නිෂ්පාදන සඳහා කර්මාන්ත සඳහා අතහිත දෙනවා. හරක් මස් විතරක් නෙමෙයි විශේෂයෙන්ම මේ රටේ අපනයන සම්බන්ධයෙන් නිෂ්පාදන ක්‍රියාවලිය සිද්ධ වෙනවා මාළු. ඉතින් ඒක වසර ගානක් තිස්සේ කර්මාන්ත ශාලා ක්‍රියාත්මක වෙනවා. අපි කරපු සත්භාවී කාර්යයන් වැරදි විදිහට අර්ථ නිරූපණයක් තමයි ගොඩක් වෙලාවට කරන්නේ. සමාජ මාධ්‍යවල සහ විපක්ෂයේ තීර කාරණාවලට එහාට ගිහිල්ලා අපි රටේ නිෂ්පාදන ක්‍රියාවලියට තමයි අවධානය යොමු කළේ. එම පුවතත් සමගින් අප ඔබෙන් සමු ගන්නවා යලිත් හමුවෙමු රාත්‍රී 9:35ට අපගේ රාත්‍රී පුවත් වලින්. සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.